I won. 你好，你好吗？啊，肯定的，我很好。妈妈，我答肯定。一定，阿德妈妈来为家人去啊。茶店那个个的，但我的茶店家人没看得见了。Tea house එක. අපි සිංහලෙන් කියවත් එහෙම තේ කඩයක්. තේ කඩේකට ගිහිල්ලා අපි මේ තේ ගැන කතා කරමු. චීන ජාතිකයින් ගොඩක් කැමති තේ බොන්න. ඉතින් අපි ඒ ගැන කතා කරමු තේ කඩේකට ගිහිල්ලා. හරි මම දැන් ඉන්නේ ඡාදියන්නක ඇතුලේ. පේනවනේ. ලස්සනයි නේද? ඉතින් චීන ජාතිකයින් බොහෝ දෙනෙක් කැමති මේ වගේ නිදහස් තැනකට ඇවිල්ලා තේ පානය කරන්න. තේ ගැන කතා කරද්දී චීනයේ තියෙනවා අවුරුදු 5000කට වැඩි දීර්ඝ ඉතිහාසයක්. එහා සමාන ඉතිහාසයක් මේ තේ සංස්කෘතියටත් තියෙනවා. චීන ජාතිකයින් විවේකීව ඉන්න වෙලාවට එතකොට මොකක් හරි වැඩක් ගැන කතා කරන්න මේ සෑම අවස්ථාවකදීම ඔවුන් කැමැත්තක් දක්වනවා තේ පානය කරන්න. ඉතින් අපිත් අද තේ කප් බොමු. තේවලට චීන භාෂාවෙන් කියන්නේ ඡා 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 කියන්නේ සෙකන්ඩ් ටෝන් එකේ. එතකොට තේ බොනවා කියලා කියන්නේ හ ඡා හ ඡා හ කියලා කියන්නේ බොනවා කියන තේරුම. හ ඡා තේ. එතකොට අපි කොහොමද කියන්නේ වතුර බොනවා. වතුර වලට කියන්නේ ෂොයේ ෂොයේ. එතකොට බොනවා හ ෂොයේ හ ෂොයේ. කොෆි වලට චීන භාෂාවෙන් කියනවා කාෆේ කාෆේ. එතකොට කොෆි බොනවාට කියනවා හ කාෆේ හ කාෆේ. ඉතින් මේ විදිහට ඔයාලට දැන් පුළුවන් බොනවා මොනවාද බොන්නේ කියලා චීන භාෂාවෙන් කියන්න. ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. චීන ජාතිකයින් මේ තේ සකස් කරන සකසීම සහ තේ පානය කිරීම ඔවුන් හඳුන්වන්නේ කලාවක් විදියට. හරිම ලස්සනයි නේද? ඉතින් මේ කලාවක් විදියට හඳුන්වන චීන ජාතිකයින් තවත් විශ්වාස කරනවා තේ බීම හරහා ඔවුන්ට යහපත් සෞඛ්‍යයක් පවත්වා ගන්න පුළුවන් කියලා. යහපත් සෞඛ්‍යයක් මෙන්ම යහපත් මානසික මට්ටමක්ද පවත්වා ගන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම විද්‍යාත්මකවත් තහවුරු වෙලා තියෙනවා. මම මුලින්ම කිව්වනේ තේ කඩේට ටී හවුස් එකට චීන භාෂාවෙන් කිව්වේ ඡාදියන් ඡාදියන්. ඉතින් චීන ජාතිකයින් මේ ඡාදියන් එකට යන්නේ තනියම නම් නෙමෙයි. ඔවුන්ගේ යාළුවොත් එක්ක, එතකොට වැඩ කරන තැන යාළුවොත් එක්ක, ඉතින් කිහිප දෙනෙක් එකට තමයි යන්නේ. ඉතින් මේ ගිහිල්ලා ඡාදියන්නකට ගිහිල්ලා ඔවුන් විවිධ දේ කතා කරනවා. ඔයාලා දන්නවද චීන ජාතිකයින් කෑමට සහ බීමට තමයි ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධාන ස්ථානයක් ලබා දෙන්නේ. ඒ සඳහා ඔවුන් විශාල වශයෙන් වියදම් කරනවා. ඒ වගේම කාලයත් වැය කරනවා. ඉතින් ඔවුන් තේ බොද්දින් මෙන්න මේ විදිහට ගොඩක් කාලය වැය කරලා ගොඩක් දේවල් කතා කරනවා. ඉතින් ඒ හින්දා කියන්න පුළුවන් මේ තේත් එක්ක මිනිස්සුන් අතර තියෙන සම්බන්ධතාවය ගොඩක් වැඩි කරන්න හේතුවක් වෙනවා කියලා. ඉතින් ඔවුන් විශේෂම හරිත තේ බොහෝ වශයෙන් පානය කරනවා. ග්‍රීන් ටී. ඔවුන් උණු වතුර එකකට චීන ජාතිකෙන් ගොඩක් කැමති උණු වතුර බොන්න. ඔවුන් උණු වතුර බොද්දී විවිධ දේවල් එකතු කරනවා. මල් වර්ග, එතකොට තේ වර්ග, වියලි පළතුරු වර්ග, මෙන්න මේ වගේ ගොඩක් දේවල් එකතු කරනවා. ඒ අතරින් තේවලට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔවුන් වැඩි වශයෙන් බොනවා හරිත තේ. ඒ හරහා ඔවුන්ට සිහින් සිරුරක් පවත්වා ගන්න හැකියාව ලැබෙනවා. සිහින් සිරුරක් පවත්වා ගන්නවට කියනවා ජියන් ෆෙයි ජියන් ෆෙයි ජියන් ෆෙයි. හ ඡා කයි ජියන් ෆෙයි. ග්‍රීන් ටී බීපුහම තේ බීපුහම සිහින් සිරුරක් පවත්වා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් ග්‍රීන් ටී එකක් බීලා සෞඛ්‍යමත් සිරුරක් පවත්වා ගන්න. එහෙනම් අපි බලමු අද අපි ඉගෙනගත්ත චීන වචන ටික ආයෙමත්. තේ වලට කිව්වා ඡා ඡා. තේ බොනවට හ ඡා හ ඡා. අපි කතා කරා බොනවා කියන්න හ. කොෆි බොනවට
her cafe her cafe තව කිව්වා වතුර බොනවා her shoy her shoy te kade මතකද te kadeට අපි කිව්වේ cha dian cha dian cha dian දැන් අපි බලමු ඔයා te බොන්න කැමතිද මෙන්න මේ වාක්‍ය කොහොමද චීන භාෂාවෙන් අහන්නේ කියලා නි සි හුවන් හර් චා මා නි සි හුවන් හර් චා මා ඔයා කැමතිද තේ බොන්න එතකොට ඒකට උත්තර දෙන්නේ ඔයා කැමති නම් ඔයාට කියන්න පුළුවන් වෝ සි හුවන් හර් චා වෝ සි හුවන් හර් චා ඔයා දන්නවා දැන් වෝ කියන්නේ මම සි හුවන් සීහුවන් කියන්නේ කැමති හ හ කියුවේ බොනවා ඡා තේ මම කැමති තේ බොන්න ඔ සීහුවන් හ ඡා ඔ කැමති නැත්නම් ඔයාට කියන්න පුළුවන් වෝ පු සීහුවන් හ ඡා වෝ පු සීහුවන් හ ඡා මෙන්න මේ විදිහට ඔයාට දැන් පුළුවන් තේ ගැන ඔයාගේ යාළුවොත් එක්ක කතා බහ කරන්න ඉතින් මම හිතනවා අද පාඩමෙන් ඔයාට තේ ගැන යම් කිසි මට්ටමකට දැනුමක් ලැබෙන්න ඇති කියලා. සෙනතුරු ෆෑන් ක්ලබ් එකේ මෙම්බර් කෙනෙක්ද? තාමත් ඔයා අපේ මෙම්බර් කෙනෙක් නෙමෙයි නම් ඔයාට මෙන්න මේ අංකයට WhatsApp කරන්න පුළුවන් 0716625468 0716625468 ඔයා කලින් අපේ ටැග් වවුචර් එකක් දිනාගෙන තියනවාද? තාමත් දිනාගෙන නැත්නම් සරසවි බුක් ෂොප් එකෙන් ඔයා වෙනුවෙන්ම ටැග් වවුචර් එකක් සූදානම් කරලා තියනවා. අද දවසේ ප්‍රශ්නෙට ඔයා නිවැරදිව පිළිතුරු එවුවොත් ඒ වවුචර් එක ඔයාට දිනා ගන්න පුළුවන්. එහෙනම් අද අපි බලමු මේ ප්‍රශ්නේ මොකක්ද කියලා. වෝ සි හුවන් හ කෆේ වෝ සි හුවන් හ කෆේ මෙන්න මේ වාක්‍යයේ සිංහල තේරුම මොකක්ද කියලා ඔයාගේ නමයි නිවැරදි පිළිතුරයි සෙනතුරු ෆෑන් ක්ලබ් එකට WhatsApp කරන්න. ඒත් එක්කම පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අලුත් පාඩමකින් අපි නැවත මුණ ගැහෙමු. Bye bye. සජයන්.